කාගේද මේ මාස් කන්ද දිනකට ලක්ෂ ගාණක් මොකද්ද මේ වෙන්න යන විනාශය යාළුවනේ දැන් බලන්න ඔයාලා එහෙම හැවිදිනම ඇති මම නම් ගොඩක් ලංකාවේ තැන් තැන් වල යනවා දකින්න තියෙන වැඩිම දේ තමා හැම තැනකම බිමක මේ වගේ පාවිච්චි කරලා විසිකරන මාස් ඉතින් බලන්න කොච්චර විනාශයක් වෙයිද කියලා ඉදිරියට නිකමට මෙහෙම ගණන් හදලා බලන්න අපේ ලංකාවේ ඉන්නවා ලක්ෂ 220ක් ඔව් කෝටි 2කට එහා ජනතාවක් ඉන්නවා එතකොට සාමාන්‍යයෙන් දවසකට ලක්ෂ 100ක්වත් මාස් දානවනේ සෙනග එළියට යද්දි ඒකෙන් ලක්ෂ 20ක් විතර විසිකරා ගියමුක සමහර අය ඉතින් નિયમિત තැන් වලට දානවා ඉතින් මගතොටට ලක්ෂ 20ක් 30ක් මේවා එකතු වුණොත් දැන් මම මේ ඉන්නේ මීගම මුහුදු වෙරළේ මෙතන ඉඳන් අර කෙරෝ වලට ඇවිදන් ගියොත් මාස් 500ක් විතර මට හොයා ගන්න පුළුවන් ඒ තරම් බිම හැම තැනම ඉතින් ඒකෙන් මොන තරම් අපිට අපේ රටට අපේ ස්වභාව ධර්මයට මොන තරම් අහිතකර දෙයක් වෙයිද ඉදිරියට ඉතින් යාළුවනේ සාමාන්‍ය මේ මාස් 2 3ක් එක්කෙනෙක් යූස් කරනවා දවසකට ඉතින් ඒවා අපි එළියට දැම්මොත් එහෙම දවසට ලක්ෂ 40 50ක් විතර මේ සබහා ධර්මයට මේ අපේ ලංකාවට මේවා එකතු වෙනවා. එතකොට මොන තරම් විනාශයක් වෙනවද? අපිට ලෝකේ හදන්න බෑ. නමුත් තමන් හැදෙන්න ඕන. එතකොට දැන් අපි මෙහෙම හිතුවොත් මං පාවිච්චි කරන මාස්ක් එක මම මේ සබහා ධර්මයට එකතු කරන්නේ නැහැ. මම මේක ගෙදර ගිහිල්ලා විනාශ කරනවා කියලා හිතුවොත් අපිට එතනින් හැදෙන්න පුළුවන්. එතකොට අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය මේ අපද්‍රව්‍ය මේ සබහා ධර්මෙන් එනේවා නෙමේ. අපිම දාපුවා තමයි එක්ක මේ මුහුදු වෙරළට දාලා නැත්නම් ගඟවල් වලට දාලා උදේට ඇවිල්ලා මේ මුහුදු වෙරළවට බලද්දි මේ දර්ශනේ හරි අප්‍රසන්නයි. මොකද මේ උච්චර ලස්සනට තියාගන්න පුළුවන් මේ සම්පතක්ද මුහුදක් කියන්නේ රටකට ලොකු සම්පතක් හැම රටකටම මුහුදවල් නැහැ. ඉතින් අපිට ලංකාව වටේට මුහුද. ඉතින් මේ ඇති අපේ ලංකාව ගොඩ එන්න සංචාරක ව්‍යාපාරයට මේ හොඳම දායාදයක් හරියට පාවිච්චි කරන්න ඕන මේවා. ඉතින් මේ කෙරෝලේ ඉඳන් මට පේනවා කිලෝමීටර්ස් ගාණක් කිලෝමීටර්ස් මට පේනවා නිකන් 5ක් 10ක් විතර දිගට පේනවා. ඉතින් මම ඇවිදන් ගියොත් මේ වගේ පුදුම අප්‍රසන්න ගතියක් තියෙන. ඉතින් නගර සභාවෙන් ඇවිල්ලා උදේට මෙතන ඉඳන් අර කෙරෝල්ටම ලොරිය ගෙනියන්න ඕන. නමුත් මේ අපිම දාපුවා තමයි. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. පරිසරයට ආදරය කරන්න අපි මේක රැක ගන්න ඕන. මෙච්චර ලස්සන ලංකාවක් අපිට ලැබුණේ අපේ පිනකට. ඉතින් අපි ඒක රැක ගන්න ඕන. ඉතින් මගේ යාළුවනේ ඔයාලට පුංචි පණිවිඩයක් ඉල්ලීමක්. ට්‍රැවල් විත් ලහිරු ඔයාලත් එක්ක හැමදාම ජය වේවා. සුබ දවසක් හැමෝටම.